प्रश्न सभापत्वनी अद दवसे फणत्कीप्यक पार्लिमेंट दिरीपत्नवा विशेषेंग रेगुआज्ञा पणतेटते योजना गणनावक इदिरीपत्नवा इनिसा मगे अवधाने उमुकरन्न बलापोरोत्तुवेनवा रेगुआ संबंधें मेवन बिट जात्यांतर मूल्यारमुदलात अपे रेगुव पिलिबद दडी अप्रसाद इम आयतने तीन अकार्यक्षमतावे सह दूषणे पिलिबदव जात्यांतर मूल्यारमुदल पवा मेवन कोट दनुंदील तीनो सभापतितुमणि अपि मेरट में अवृद्धे रेगुवें बलापुरुत्वेन आदायम बिलियन 1217යි मेवन कोट लभिला तीन बिलियन 655යි इगने 153යි එකෙන අපිට අඩු ගානේ අපි බලාපොරොත්තු වෙන ඉලක්කයටවත් රේගුවේ ආදායම ලබා ගන්න බැරි වෙයි කියන විශ්වාසය තමයි අපට තියෙන්නේ. දැන් අපි ගත්තොතින් අපේ අසල්වැසි සිංගප්පූරුව අපේ සිංගප්පූරුවේ රේගුව පිළිබඳ අපි අධ්‍යයනය කරලා බැලුවොතින් ඒකෙන් ලැබෙන ආදායම දැන් අපි ගත්තොතින් මේ රේගුව හරහා ගොඩක් වෙලාවට කෙරෙන්නේ අන්තර් හොමාරු සහ ආනයන වලින් තමයි වැඩිම ආදායම් ලැබෙන්නේ. හැබැයි අපේ ආදායමත් අද සිංගප්පූරු වරායට රේගුවට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැනට මේ ආයතනයේ විශේෂයෙන් අපි කියන්න ඕනේ කරු සභාපතිතුමනි දවසකට රේගුවට කන්ටේනර් සෙනවා 3000ක් විතර. මේ 3000න් 30%ක් විතර යනවා BOI යටතේ වෙනම පරයන්තයකට. मेन किसीम कंटेनर का चेक करे दी गुति अपिटेन कंटेनर्स गुत्त सीएट अनूप हकर परीक्षा किरीम हकिया वक्ने दंग मगिलंग तीन लेखने पहुगे दवस्वल इलियटापु लंकाव वाहन आनयने किरीम सदा दिन तीरने गुद्ध दिखट इतर का अब वाहन आनयने तीरने कराट लंकावे वेलद पोले अलुत वाहन तीर දැන් මගේ ළඟ තියෙනවා 2019 විස්ස මොන්ටෙරෝ BMW. දැන් මේ සියලු අලුත් වාහන වෙළඳ පොලේ විකුණන්න තියෙනවා. ඒ කියන්නේ මේ තහනම් වහරම් කරාට පස්සේ තහනම් කරාට පස්සේ ආපු වාහන වෙළඳ පොලේ තියෙනවා. දැන් ඒවා රේගුවෙන් එලියටත් ඇවිල්ලා තියෙනවා. ආර්.එම් එකෙන් ලියාපදිංචි වෙලත් තියෙනවා. ඉතින් කොහොමද මොකටද රේගුවක් එහෙනම් අපිට? ඉතින් ඒ නිසා අද ඔබතුමාලා ගිහිල්ලා ඕනෙම වාහන අංගණයකට ගිහිල්ලා බැලුවොත් අලුත්ම නවීනම පන්නේ BMW එහෙම නැත්නම් මොන්ටෙරෝ ඕනෙම වාහනයක් ගන්න පුළුවන් මිලියන 100යි 125යි මේ සියල්ල ලියාපදිංචි කරලා තියෙනවා ඉතින් ඒ නිසා මේවා නැවැත්වීම සඳහා ඒ කියන්නේ වාහන ආනයනේ නැවැත්වුවාට පස්සේ ඒ නිසා රේගුවේ මේ පිළිබඳ කිසිම පරීක්ෂණයක් කරන්නේ නැහැ මේවා ඒ විදිහටම සිද්ධ වෙනවා ඒ විතරක් නෙමෙයි මේ රටට එන සියලුම හොර බඩු මේ සියල්ල එන්නේ රේගුව හරහා ඉතින් ඒ නිසා අපි දන්නවා මේ හැම එකක්ම චෙක් කරන්න බෑ මේකට පළවෙනිම දේ තමයි අපි ගත්තොත් සිංගප්පූරුව ගත්තොත් මේක ෆුලි ඩිජිටලයිස් කරලා තියෙන සම්පූර්ණයෙන් ඩිජිටලයිස් කරලා තියෙන දැන් මේකේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපේ රටට එන හැම භාණ්ඩයක් මෙන්න යන්න වැලියු කරලා රුපියල් 1000 භාණ්ඩය ලංකාවට එන රුපියල් 100ට මේ අන්තර් හොමාරු ගණදෙනු වලින් ලැබෙන ආදායම් ගත්තොත් US බිලියන ගණන්. හැබැයි අපේ රටේ මේ රාජ්‍ය ආදායම වැඩි කරන්න නෙමෙයි වැඩිම දූෂණ සහ ක්‍රමිකතා සිදු වෙන්න තමයි වග බලා ගන්න. දැන් ගත්තොත් රේගුවේ ආදායමෙන් 50%ක් යන්නේ රේගු නිලධාරීන්. ඊළඟට 10%ක් යන්නේ රජයට. තවත් 100% ගණක් යනවා තව ආයතනයකට. සමාවෙන්න රජයට හම් වෙන්නේ 33%. ඉතින් මේ මොකද්ද මේකේ තේරුම? දැන් රේගුවට එන ඕනෙම
හොඳ කන්ටේනර් එකක් එලියට යන්න සතියක් යනවා. හොර කන්ටේනර් එකක් දවසින් එලියට යනවා. ඒක එක නිකන් ප්‍රසිද්ධ රහසක්. ඕනෙම අවිධිමත් ලෙස එන කන්ටේනර් එකක් දවසින් එලියට ගන්න පුළුවන්. විධිමත් වෙන කන්ටේනර් එකක් සතියක් යනවා එලියට ගන්න. දැන් මේ එන සියලුම කන්ටේනර්ස් පර්යන්ත පහක් අපේ රටේ තියෙනවා. අපට තියෙන එකෙන් එකයි හතරක් පිට මේ ඔක්කොම මේ පර්යන්ත වලට ගෙනියනවා. ඒ සදා වෙනම 30000 40000 ගෙවන්න ඕන. ඉතින් ඒ නිසා මුලසනේ සභාපතිතුමනි මේ රාජ්‍ය ආයතන අපේ රජයට වැඩිම ආදායම් ලැබෙන ආයතන තුන රේගුව සහ දේශීය ආදම්බතු දෙපාර්තමේන්තුව සහ සුරාබතු දෙපාර්තමේන්තුව. දැන් මේ 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 ආයතන වලින් රාජ්‍ය ආයතන ලබා ගන්න පුළුවන් ආයතන මේවා හරි ක්‍රමවත් වැඩපිළිවෙලකට ගෙනියන්න කටයුතු කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි ඔක්කොම එකට එකහුව වෙලා මම හිතන්නේ අපි දැන් මම එදත් කිව්වා සුරාබතු දෙපාර්තමේන්තුවේ ආයු කාලය ගතවත් අවුරුදු 105ක් තාම ඩිජිටලයිස් කරලා නැහැ චම්පික ඇමතුමා. දැන් ඔබතුමා තමයි මුදල් කාර්ක ස්වභාවය අපි ප්‍රදානියා කරලා පත් කරලා තියෙන්නේ. හැබැයි සුරාබතු දෙපාර්තමේන්තුව ඩිජිටලයිස් කරන්න හිතලවත් නැහැ තාම. ඒගොල්ලෝ එතන යන්න කැමති නැහැ. දැන් ශ්‍රී ලංකා රේගුව fully ඩිජිටලයිස් නැහැ කියලා කිව්වහම අපේ රටේ මේ අඬ ඉන්වොයිස් එන්නේ මේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ මේ අක්‍රමිකතා සිද්ධ වෙන්නේ මේ කටයුතු නිසා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනා පාර්ලිමේන්තුව හැටියට අපි ඔක්කොම එකට එකහුව වෙලා මේ පිළිමත නියෝග පනවලා හරි කඩිනමින් මේ මේ රජයට අය කරගත යුතු ආදායම් අනිතක මේ ආයතන හදලා තියෙන්නේ රටට හරියන්න නෙමෙයි ඒක වැඩ කරන නිලධාරීන්ට හරියන්න. දැන් ඔබතුමාට මම කිව්වා වංචා සහල්කස දෙයක් අහුනොත් ඒ අල්ලන එකෙන් 150ක් නිලධාරීන්ට ෆන්ඩ් එකට තව 10%ක් තවත් ආයතනයකට තව 7%ක් රජයට හම්බු වෙන්නේ 33%. එහෙම කොහමද වෙන්නේ? ඒ දඩෙන් වැඩි මුදලක් එන්න ඕනේ රජයටනේ. වැඩි මුදල යන්නේ නිලධාරීන්ට. ඒක හදාගෙන තියන්නේ එහෙම. ඉතින් ඒ නිසා මේ සියලු දේ වෙනස් කළ යුතුව තියෙනවා මුලසනේ සභාපතිතුමනි. ඒ නිසා ශ්‍රී ලංකා රේගුව හරහා රජයට මීට වැඩි විශාල ආදායමක් රාජ්‍ය ආදායමට එකව කරගන්න පුළුවන්. දැන් අපි ඔබතුමාට කිව්වා දවසකට කන්ටේනර්ස් 3000ක් එනවා. අපි පිළිගන්නවා මේවා හැම චෙක් කරන්න බෑ. සිංගප්පූරු වගේ, ඩුබායි වගේ පෝර්ට්ස් වල හැම චෙක් කරන්න. හැබැයි එහෙ නීතිය ඊටම තදයි. ද ඩුබායි හැම ඒ කුඩු වගේ දේවල් ගෙනෙලා අහුනොත් එහෙම ඒ දෙන දීති ඊටම තදයි. ඒ නිසා මිනිස්සු ඒ නීතියට ගරු කරනවා. අද සිංගප්පූරු වරායේ විශාල ගණදෙනු සිදු වෙනවා. හැබැයි ඒගොල්ලෝ නීතියට ගරු කරනවා. අපේ රටේ තියෙන විශාලම ප්‍රශ්නේ තමයි නීතියක් නැහැ, නීතියට ගරු කරන්නේ නැහැ. ඒ සියල්ල ඇස්සේ රිංගලන්. ඊළඟට මේ රේගුවේ ඉන්න වාස්තු ලිපි කරුව කියලා. ඒ තමයි ලොකුම හොර ගුහාව. මේ රේගු නිලධාරීන්ට එහා ශැංග්‍රිලාගේ අපාර්ට්මන්ට්ස් තියෙනවා වාස්තු ලිපි කරුවන්ට. ඔවුන් තමයි ලොකුම වංචා කටයුතු සිද්ධ කරන්නේ. මේ භෝයාගෙන හොයලා බලන්න ඕනේ. මේකන්ලගේ වත්කම් බරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න කියන්න ඕනේ. එනිසා මුලස්සනේ සභාපතිතුමනි මේ රජයට විශාල වශයෙන් ආදායම් ලබා ගන්න පුළුවන්. මේ රේගුව පිළිබඳ රජයේ පාර්ලිමේන්තුවේ අපි මූල්‍ය බලය තියෙන ආයතනය හැටියට අපි මීට වැඩිය රේගුව කෙරෙහි අපි අවධානය යොමු කරන්න ඕනේ. මම දැක්ක චම්පි කරනව කැමැතුමා රේගුවට ගිහිල්ලා එතුමා බොහොම උනන්දු වෙලා ඒක පරීක්ෂා කරලා ඒ පිළිබඳ අධ්‍යයනය කරා. එතුමාත් ලොකු උත්සාහයක යෙදෙනවා, අපිත් ලොකු උත්සාහයක යෙදෙනවා මේක හරි ක්‍රමවේදයකට ගෙනියන්න. හැබැයි අපි මොනතරම් උත්සාහ කරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට මහජන නියෝජිතයන් හැටියට එතුමලාට අවශ්‍ය විදිහට තමයි මේ ආයතන සියල්ල හදාගෙන යන්නේ. එනිසා මුලසනේ සභාපතිතුමනි අපි සියලු දෙනා එකට එක්කව් වෙලා මේ රජයට මොකද අපි රාජ්‍ය ආදායමෙන් 90%ක් ලැබෙන්නේ මේ බදු වලින්. ඒ නිසා මේ මේ ආයතන තුන කාර්යක්ෂම ආයතන කරන්න. මේ ආයතන වල තියෙන වංචා දූෂණ නවත්තන්න. දැන් සමීක්ෂණයක් කරලා තියෙනවා එක්තරා ආයතනයකින් රේගු දෙපාර්තමේන්තුවේ තියෙන අකාර්යක්ෂමතාවය සහ දූෂණය නිසා දවසකට රජයට අහිමි වෙන මුදල රුපියල් බිලියන එකක් කියලා. ඒ කියන්නේ අවුරුද්දකට බිලියන 365ක් කියලා. තියෙන විශාල මුදලක් රජයට අහිමි වෙනවා. ඒ නිසා මුලසිරිය සභාපතිතුමනි මේ රේගු ආඥා පනත් වලට සංශෝධන ගේනවා, අරව ගේනවා, මේව ගේනවා. හැබැයි මීට වැඩිය රටට පළදායි දේවල් මීට වැඩියට රාජ්‍ය ආයතන වැඩි කරගන්න දේවල් කරේ මේ ආමාත්‍යංශයේ අවධානය යොමු වෙන්න ඕනේ කියන එකයි මම කියන්නේ. බොහොම ස්තුතියි. ඊළඟට හොනරබල් පාටලි චම්පික රණවක you have 10 minutes. කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද